ඕනම සාදරයෙන් පිළිගන්නවා මම මේ ඉස්සෙල්ලා හාල් මල්ලේ කිරිකවඩි වගාව කියලා වීඩියෝ එකක් නිදහස් කරා ඒක බලපු ගොඩක් හිතවතුන් මට කතා කරා කමෙන්ට් කරා මේ පිරිසුදු රෝපණ ද්‍රව්‍ය කොහොමද හොයාගන්නේ කියලා එතකොට මේ කෝල් කරපු කමෙන්ට් කරපු ඒ වගේ මට තේරුණේ ඕගොල්ලොන්ට අපේ හිතවතුන්ට පිරිසුදු රෝපණ ද්‍රව්‍ය එහෙමත් නැත්නම් ලෙඩ රෝග වලින් තොර මේ වගේ මඤ්ඤොක්ක වගාවකින් ගත්ත දඬු කැබලි හොයාගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා කියලා. දැන් ලොකු ආහාර අර්බුදයක් ඉස්සරහට තියෙනවා. එහෙනම් මේ විස්තරේ කියන්න හොඳම කාලේ තමයි මේ කියලා මට හිතුණා. ඒක නිසා මේ මඤ්ඤොක්ක වගාවක් අපි ආරම්භ කරනකොට වාණිජ වගාවක් හෝ අපි මේ ගොඩක් වෙලාවට කියන්නේ ගෙවතු වගාවක් කරගෙන යනකොට මේ වගේ පිරිසුදු රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒකට විසඳුමක් තියෙනවා. ඕගොල්ලෝ මෙච්චර කල් හිතපු නැති දැකපු නැති දෙයක් මම ආද කියන්නයි යන්නේ ඕගොල්ලෝ අලුත් මානයකට එක්කගෙනයි යන්නේ හැබැයි මම මේ කියන්නේ මගේ විස්තරයක් නෙමෙයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තෙලිජ්ජවිල අලබෝග පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් හොයාගෙන නිදහස් කරපු පරීක්ෂණ දත්තය නමුත් මම විශ්වාස කරනවා ඕගොල්ලොන්ට මේ වෙනකම් මේ දත්තය ලැබිලා නැතුව ඇති කියලා ඒක නිසා ඒක මම එකපාර කිව්වොත් ඕගොල්ලොන්ට තේරුම් ගන්න අමාරු වෙයි මම කෙටියෙන් සරලව ඕගොල්ලොන්ට මොකද්ද මේ කොහොමද අපි මේ රෝපණ ද්‍රව්‍යයක් හොයාගන්න මෙච්චර කල් දුක්පින් දරන් එහෙම නැතුව සරලව රෝපණ ද්‍රව්‍යයක් අපි හොයාගෙන අපේ නිවසේ ගෙවත්තේ සර හොඳ වගාවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ ගොඩක් හිතවතුන් මට කතා කරලා කිව්වේ කමෙන්ට් කරේ ඒගොල්ලොන්ගේ හිතවතුන්ගේ වගාවෙන් අහලා පහලා අඳුරන කෙනෙක්ගේ වගාවෙන් එහෙම නැත්නම් වාණිජ වගාවකින් අපිට දඬු කෑලි ගන්න බෑ බලන බලන හැමතැනම මේ පොළවල කහපාට ලප වැටිලා පොඩ වෙලා ගහ හැදෙන්නේ නැතුව නිකන් ස්ටක් වෙලා වගේ දින ගස් තමා තින්නේ කියලා. එතකොට ඒ කියනකොටම තේරෙනවා මේ තියෙන්නේ කැසාවා වෛරස් එහෙම නැත්නම් මඤ්ඤොක්ක විචිත්‍ර වෛරස් රෝගය. මේක මුළු ලංකාවෙම පැතිරිලා දිනනවා බලන බලන හැමතැනම තියෙනවා. ගැටලුව තියෙන්නේ ඒ වගේ වෛරස් වලට ග්‍රාහී වෙච්ච ගහකින් දඬු කෑලි අරගෙන අපි හිටෙව්වොත් අපිට මේ වගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කොළ එනකොටම අර වගේ රෝග ලක්ෂණ පෙන්නලා ගහ හැදෙන්නේ නැතුව අපේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා ඒත් එක්ක අපේ හොඳ වගාවක් තියෙනවා නම් මේකෙන් විෂ බීල යන වාහකයන්ගෙන් ඉතුරු ගස් ටිකටත් රෝගේ වැළඳිලා ඒවත් විනාශ වෙන්න පුළුවන් එහෙමනම් අපි ගන්න ඕනේ මේ වගේ ඒ කිසිම විචිත්‍ර වෛරස් මඤ්ඤොක්ක විචිත්‍ර වෛරස් රෝගයට ග්‍රාහී නොවිච්ච ගහකින් ගත්ත දඬු කැබලි තමයි අපි මේකට ගන්න ඕනේ. එහෙම ගන්නකොට තියෙන ලොකුම ගැටලුව තමයි ගොඩක් හිතවතුන්ගේ අර එන අදහස් එක්ක හැමෝම හොයන්නේ මෙන්න මේ වගේ මහත මෙන්න මේ වගේ හොඳට සුදු පාට වෙලා මෝරපු හොඳ කාෂ්ඨීය දඬු කෑල්ල. නමුත් අපි දැන් අපේ වගාවල් වල ගොඩාක් මේ වෛරස් එකට ග්‍රාහී වෙච්ච ගස් තමයි තියෙන්නේ. එතකොට ගහක් දෙකක් තමයි අපිට නිරෝගී ගහක් මේක අතරින් තෝරගන්න පුළුවන් වෙන්නේ. වෛරස් හැදිච්ච ගස් එක්ක මේ වගේ නිරෝගී ගහක් තියෙනවා කියන්නේ ලොකු වාසියක්. ඒක මේ වෛරස් වලට ඔරොත්තු දෙන වර්ගයක්. එතකොට අපිට ඒ වගේ ගහකින් අපිට අලුත් වගාවක් පටන් ගන්න පුළුවන් නම් මේ වෛරස් රෝගයට ඔරොත්තු දෙන ගහ අපිට හදාගන්න පුළුවන්. නමුත් ඒ වගේ ගහක් අරගෙන අපි සම්ප්‍රදායික විදියට මේ වගේ දඬු කෑලි ටික විතරක් අරගෙන ලා කොළ පාටයි සුදු පාටයි ඒ කියන්නේ අර්ධ කාෂ්ඨීය දඬු කෑලි ඊට පස්සේ මේකෙන් අතුවාව නම් මෙන්න මේ වගේ පෑනක් පැන්සලක් වගේ මහත හීනි දඬු කෑලි අපි ඔක්කොම අයින් කරලා දානවා අපි ගන්නෙ මෙන්න මේ මහත මේ සුදු පාට වෙච්ච දඬු කෑලි ටික විතරයි ඕගොල්ලෝ මෙච්චර කල් හිතන්න නැතුව ඇති දැනගෙන ඉන්න නැතුව ඇති මේ දඬු කෑල්ල හිටවලා අපි මේ පැත්තේ තියලා දින්නේ මේ මම නිකන් පොඩි ආදර්ශනයක් කරලා දින්නේ මේ තියලා දින්නේ මේ වගේ මහත දඬු කෑලි ටිකක් තමයි මේ පැත්තේ දින්නේ මේ හොඳට වර්ධනය වෙලා තියෙනවා ඊට පස්සේ මම අර මං කියපු පරේසන දත්තය අනුව මේ වගේ පෑනකටත් වඩා පුංචි හීනි දඬු කෑලි ටිකක් මේ පැත්තේ හිටවලා තියෙනවා ඕගොල්ලොන්ට පේනවා මේ තරමට හොඳට නැතත් මේක හැම දඬු කෑල්ලක්ම මේ අඟුර වලින් වර්ධනය වෙලා කිකිල්ලක් ඇවිල්ලා තියෙනවා අපිට එච්චරයි වෙන්න ඕනේ මූල පද්ධතිය වර්ධනය වෙනවා නම් අංකුර වලින් මේ අලුත් ෆිකිලි වර්ධනය වෙනවා නම් අපිට මේ දඬු කෑල්ලකින් උනත් මේහා මේ දඬු කෑල්ලකින් උනත් මේ දඬු කෑල්ලෙන් ගන්න ගහකින් ගන්න අස්වැන්නම අපිට ගන්න පුළුවන් එතකොට මේ දඬු කෑල්ල හීන් උනා කියලා අපිට අස්වැන්න අඩු වෙන්නේ රෝග පරිබෝධ වලට ග්‍රාහී වෙන්නේ මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ එතකොට තෙලිජ්ජවිල පරේක්ෂණ මධ්‍යස්ථානයෙන් හොයාගත්තේ මේ අවුරුදු ගාණක් පරේක්ෂණ කරලා ගත්ත දත්තය තමයි
මේ වගේ මඤ්ඤොක්ක කෑල්ලක් මඤ්ඤොක්ක දඬු කෑල්ලක් රෝපණ ද්‍රව්‍යයක් හිටවලා යම් මස් වෙන්නක් ගන්නවා නම් ඒහා සමාන මස් වෙන්නක් මේ වගේ පුංචි ලා කොළපාට මේ වගේ පෑනක් වගේ හීන් දඬු කෑල්ලක් වුණත් හිටවලා හිටෙව්වොත් මේ හා සමානස්සෙන්නම්ම මේකෙන් ගන්න පුළුවන් කියලා. දැන් ඕගොල්ලොන්ට තේරෙනවා ඇති ඕගොල්ලෝ නිරෝගී දඬු කෑල්ලක් ගහක් ගත්තට පස්සේ මේ දඬු කෑල්ල ටික කපාගෙන ඉතුරු ඔක්කොම ටික මෙච්චර කල් විසි කරා. වැය කරන මුදලට කදිම ආයෝජනයක්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10කට වඩා ශේෂ්ඨ අධ්‍යක්ීම් ඇති කුෂිකර්ම උපදේශකවරයෙකු මගින් ඔබගේ හරිතාගාරය නිර්මාණය කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක්. දැන් ඕගොල්ලෝ දන්නවා ඒකේ ලා කොළපාට කොටස්. ලා කොළපාට කියන්නේ මේ සුදු පාට මිශ්‍ර වෙච්ච කොළපාට ලපටිම කොටස නෙමේ. මෙතනින් උඩ දින ලා කොළපාටත් එක්ක සුදු පාට මිශ්‍ර වෙච්ච අර්ධ කාෂ්ටීය කොටස් ටික මේකෙන් අතු වෙවිලා දිනවන මේ වගේ හීනි අතු ගෑලි ටිකක් කපලා පැල කරගන්න. එතකොට මේ වගේ දෙතුන් ගුණයක් ප්‍රෝපන ද්‍රව්‍ය එක ගහකින් ඕගොල්ලන්ට මින් ඉදිරියට ගන්න පුළුවන්. එහෙනම් සරලව තීන ගහකින් වැඩිපුර රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාගෙන වැඩි වගාවක් ඕගොල්ලන්ට පවත්ව ගන්න හැකියාවක් තියෙනවා. මම පුංචි ආදර්ශනයක් කරලා දිනවා. මේකේ අපි බලන්නේ මම හිටවලා දිනවා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහේ මේ වගේ මහත දඬු කෑලි. ඊට පස්සේ ඊට වඩා ටිකක් පුංචි දඬු කෑලි. මේ වගේ පැන්සලකටත් වඩා හීනි දඬු කෑලි වර්ග තුනම හිටවලා දිනවා. අපි බලමු මම මේකට කොහොබත් ටිකක් දාලා මේ පෝච්චි එකට මේ විදිහට හිටවලා දින්නේ. මේකේ අපි පොඩ්ඩක් එළියට අරගෙන බලමු මේ මේව අතර කොහොමද මුල් වර්ධනය වෙන්නේ ඒ ටිකක් පොඩ්ඩක් බලන්න තමයි මම මේක කරේ. දැන් බලමු අපි මේක ගලවලා මේකේ මුල් වර්ධනය වෙලා තින්නේ කොහොමද කියලා. මම මේක සති දෙකක් විතර වෙනවා හිටවලා. ඇත්තටම කාලය වැඩි. හැබැයි මේ රෝපණ ද්‍රව්‍ය අපි හිටවන්න ගන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා මේ වගේ අංකුර වලින් වර්ධනය වුණාට පස්සේ මේ වගේ දඬු කෑලි හිටෙව්වොත් මේ මුල් හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ මුල් වල තමයි ආහාර තැම්පත් කරන්නේ මේගොල්ලෝ. අස්සන් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි හිටවන රෝපණ ද්‍රව්‍ය මේ වගේ අංකුර ඇදපු ඒවා නෙමෙයි. නිකන් සාමාන්‍ය දඬු කෑල්ලක් තමයි ගන්න ඕනේ. මම මේ පෙන්වන්නේ ඕගොල්ලන්ට මේ බලන්න මහත දඬු කෑලි වල මුල් වර්ධනය වෙලා තියෙන විදිය. මුල් වර්ධනය වෙලා තිනවා මේ සාමාන්‍ය විදිහට රිකිලි වර්ධනය වෙලා අලුත් අංකුර ටික ඇවිල්ලා තිනවා. අපි ඊළඟට බලමු සාමාන්‍ය පුංචිමත් නැති මේ වගේ මහතමත් නැති ඕගොල්ලෝ අතෑරලා දාන මේ වගේ දඬු කෑලි. මේ බලන්න මේකේ කිසිම වෙනසක් නැහැ. අර වගේම මුල් වර්ධනය වෙලා තියෙනවා. මෙතන මුල් වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඕගොල්ලෝ කවදාවත් හිතපු නැති අර තෙලිජ් වල පරේෂණ මධ්‍යස්ථානයෙන් කියපු අර පැන්සලක් ප්‍රමාණය හෝ ඊටත් වඩා පුංචි දඬු කෑලි මුල් අදිනවද පැලවෙනවද කියලා. මේ තියෙන්නේ ඒ වගේ ඒවා. මේ බලන්න. එතකොට මේ මුල් වර්ධනය වෙලා තියෙනවා. හොඳින් මුල් වර්ධනය වෙලා තියෙනවා. මේ බලන්න. එතකොට ඕගොල්ලෝ බලන්න මෙච්චර කල් මේ වගේ හීනි මේ වගේ පුංචි දඬු කෑලි ටික විසිකරේ අපරාදේ. මේවා හිටව ගත්තා නම් ඕගොල්ලොන්ට මේහා සමානවම දඬු කෑලි ටිකක් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ එක මඤ්ඤොක්ක ගහකින් කපාගත්ත දඬු කෑලි ටිකක් මම. එතකොට යටම හරියේ තියෙන කාස්තිය කොටස මේ සුදු පාට මිශ්‍ර ලා කොළ පාට මේදි ලා කොළ පාට අර්ධ කාස්තිය කොටස මේ තින්නේ හීනි අගිස්සම එහෙම නැත්නම් වටෙන් ආපු අතුවල තියෙන කුංජිම දඬු කෑලි. මේ බලන්න පෑනකටත් වඩා හීනි. එතකොට මේවා මොකද්ද තියෙන අඩුපාඩුව? එතකොට මේ ටික හිටෙව්වා නම් ඕගොල්ලන්ට මේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන්. ඒත් එක්කම චුට්ටි දෙයක් කියනවා. මේ වගේ දඬු කෑල්ලක් ගත්තොත් මේ වගේ කොළ හොඳට වර්ධනය වෙන්න හේතුව තමයි මේ හොඳ මූල පද්ධතියක් එනවා. එතකොට මේකේ තියෙන සංචිත ආහාර ගොඩක් වැඩිමේ දඬු කෑල්ල ඇතුලේ සංචිත ආහාර ගොඩක් වැඩිමේ ප්‍රමාණය ලොකු නිසා එයාට පළවෙනි සුමානය දෙක වර්ධනය වෙන්න මේක ඇතුලේ සංචිත ආහාර පීන නිසා එයා හොඳින් වර්ධනය වෙනවා පළවෙනි සුමාන දෙකේ. ඒක තමයි මේ මුල් ටික ඇවිල්ලා හොඳ ලොකුවට කොළ ටික ඇවිල්ලා මේ හීන් ඒවට මේ පුංචි ඒවට වඩා
මේක වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ බලන්න මේ වගේ පුංචි ඕගොල්ලෝ අතෑරලා දාන මේ වගේ පොඩි දඩු කෑලි ගත්තොත් මේකෙත් හොඳින් මුල් වර්ධනය වෙලා තියෙනවා. මේකෙත් අංකුර වර්ධනය වෙලා තියෙනවා තනින් තන. මේ හැමතැනම අංකුර වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේකෙ තියෙන්නේ මේකෙ සංජිත ආහාර ගොඩක් අඩුයි. මේකෙ තියෙන පුංචි දඩු කෑල්ලක් ඒගොල්ලෝගේ තැම්පත් කරගත්ත ආහාර අඩුයි. ඒක නිසා ආහාර අඩු නිසා මේ විදිහට වර්ධනය වෙනකොට මුලින් මේ වගේ ලස්සනට වර්ධනය නොවෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට මුල් ටික හොඳට වර්ධනය වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වගේ දඩු කෑල්ලක් ගත්තත් මේ වගේ පුංචි දඩු කෑල්ලක් ගත්තත් මේගොල්ලෝ මේකෙ තියෙන සංචිත ආහාර වලින් ජීවත් වෙන්නේ යැපෙන්නේ සාමාන්‍යයෙන් සුමාන දෙකක් දෙකමාරක් වගේ පුංචි කාලයක්. ඊට පස්සේ මේගොල්ලෝ මුල් වර්ධනය වෙනකොට මේ වගේ මුල් වර්ධනය වුණාට පස්සේ මේ මුල් වලින් පසේ තියෙන නැත්තම් මාධ්‍යයේ තියෙන පෝෂක තමයි ගන්න. එතකොට මේක සංචිත ආහාර ඉවර වෙනවා. ඊට පස්සේ මෙයා හැදෙන්න ගන්න පසේ තියෙන පෝෂක වලින් සම්පූර්ණයෙන්ම පසේ කොච්චරද පෝෂක දීන්නේ ඒ අනුව තමයි මේ ගහ වර්ධනය වෙලා අස්වැන්නක් දෙන්නේ. එහෙමනම් මේකේ තියෙන සංචිත ආහාර සුමාන දෙකක් දෙකමාරක් වගේ පුංචි කාලයකට නම් මේකට බලපාන්නේ අපි මේ ලොකු දඬු කෑල්ලක් හිටෙව්වත් මෙච්චර කල් පාවිච්චි කරපු විදියට දැන් මේවන් කියා දුන්න විදියට මේ වගේ පොඩි දඬු කෑල්ලක් හිටෙව්වත් මේක සුමාන දෙකමාරකින් පස්සේ මෙයාට හොඳ පෝෂණයක් තෙතමනයක් යාට අවශ්‍ය පරිසර තත්ත්ව ටික දෙනවා නම් මේ හා සමානවම මේකත් වර්ධනය වෙන්න ගන්නවා සුමාන තුනකට පස්සේ. ඊට පස්සේ මේ දෙකේ වර්ධනයේ වෙනසක් හොයන්න බෑ. සාමාන්‍ය විදිහට වර්ධනය වෙලා දෙකෙන්ම එක සමාන අස්සන්නක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. channel එකෙන් අපි කතා කරන්නේ මේ වගේ නව තාක්ෂණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හොයාගන්න අලුත් තාක්ෂණය කෘෂිකර්මයට තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන එක විතරයි අපි කතා කරන්නේ. එහෙනම් ඕගොල්ලොන්ට අපි මේ වගේ වටිනා වීඩියෝ එකක් නිදහස් කරපු ගමන් ඕගොල්ලොන්ට මේක දැනගන්න නම් තාමත් ඕගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා අපේ channel එක subscribe කරන්න. අපිත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.